මේ කතාව ලක්ෂික මදුවන්ති ගැන. ඇය එවකට 18 වන වියේ පසු වුණා. මේ කතාව ඔබට කියන්න අපි යනවා 2019 අවුරුද්දේ ජූනි මාසේ 14 වෙනිදාට. ඇය ගැන කතා කරන්න ගලින් අපි ඔබට කියනවා ලොග්ගල්ලා ඔය ගැන. ලොග්ගල්ලා ඔය ජලාශය වගේම ඊට දියවර සපේන මහවැලි අන්තර් නිම්න ඇල මාර්ගය බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ අතරතුරදී හමුවන සුන්දරතම ඉසව්වක්. කොයිතරම් සුන්දර වුණත් ඒ මිනිසුන් සිය ගණනින් බිලිගත් මරු කපොල්ලක් බව දන්නේ ඉතාමත් සුළු පිරිසයි. එක්කෝ මේ ජලාශයට නෑමට ගිහිල්ලා දිය ගිලිලා මැරිච්ච අය. නැත්නම් ඇල මාර්ගයට වැටිලා ගස්සගෙන යාමෙන් මැරිච්ච අය. රථවාහන අනතුරුවලට ලක්ව ජලාශයට පෙරලීමෙන් එහෙම නැත්නම් ඔරු පැදීමට ගොස් ඔරු පෙරලීමෙන් මේ කියන විවිධ හේතුන් නිසා මේ ජලාශයට බිලිවුණු ජීවිත අනන්තයි අප්‍රමාණයි. මේ විදිහට සියදිවි හානි කරගත් පිරිසතර ජලාශයට පැන සියදිවි නසාගත් අයත් බොහෝ දෙනෙක් ඉන්නවා. මේ මරණ පොත අලුත් කරමින් 2019 අවුරුද්දේ ජූනි මාසයේ එක්තරා ඛේදජනක මරණයක් රට පුරා කතාබහට ලක් වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒක අදටත් නොවිසඳුණු අභිරහසක් බවට පත් වෙනවා. ලක්ෂික බදුල නගරේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලැබූ සිසුවියක්. ඇගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේ සිදු කළේ බදුල මාරුහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය සඳකැන් වඩුගේ. ඔහුගේ නිගමනය වුණේ ඇගේ මරණය සිදු ඇත්තේ දියගිලි හුස්ම හිරවීමෙන් බවටයි. නමුත් ලක්ෂික දියගිලි මිය ගියාද, ජලාශයට පැන දිවි නසාගත්තාද, එහෙම නැත්නම් කිසියෙකු ඇය දියට තල්ලු කර ඇගේ මරණය සිදු කළාද යන්න සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය රිල්දහරින් අවුල් ජාලයක පැටලුණා. තවත් පිරිසක් කියන විදිහට මේ සිසුවිය පැමිණතයි කියන ප්‍රදේශයට මෙටින් විට අලි කඩා වදිනවා. ඒ නිසා වන අලියෙකුට බිය වෙලා ඇය ජලාශයට බැස්සාද, ඒ මොහොතේ ඇයව රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇය ජීවිතක්ෂයට පත් වුණාද කියලා බොහෝ පිරිසක් කියනවා. සිද්ධිය වූ දවසේ එම ප්‍රදේශයට වන අලි කඩා වදිනු බව ගම්මාසෙන් කියලා තිබුණත් ලක්ෂිකාගේ පොත් කිහිපයක් පාගා දෙමු තනි අලියා ඇයි රගෙන බව කියන බත්මුලක්ද කාතබා තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබුණා. ඒගෙන පරීක්ෂණ පැවැත්තුණා. නමුත් මේ පරීක්ෂණ වෙනත් අතකට යන්නේ ලක්ෂිකාගේ පොතක තිබුණු ලිපියක් නිසායි. ඒ ලිපියේ තිබුණේ මෙන්න මෙහෙම. මම ආයි දකින්න හම්බ වෙන එකක් නැති වේවි. ඔයා අහවලත් එක්ක හොඳින් ඉන්න. මේ ලිපිය හම්බ වෙන්නේ ඇගේ පොත් බෑගයේ තුල තිබී පොලිස් පරීක්ෂක අශෝක මහත්මයාට. අනතුරු මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලසුනකයන් සහභාගී කරවගෙන බදුල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කරනවා. නමුත් ඔවුන්ට අපරාධය ගැන කිසිම හොඩුවාවක් හම්බ වෙන්නේ නැහැ. ලක්ෂිකාගේ මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඇගේ මරණය දියගිලි මියගිය බවට තහවුරු වී ඇතත් ඇගේ මරණය කොහොම සිදු වුණාද යන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නිලධාරීන් ගැටලු රැසකට මුහුණ දුන්නා. ලක්ෂිකා පදිංචි නිවසත් සිද්ධිය වෙච්ච ස්ථානයත් අතර දුර ප්‍රමාණය කිලෝමීටර් 40කටත් වැඩි. දිවි නසා ගන්නට ඇය මේ තරම් දුරක් ආවේ ඇයිද කියන එකත් විමර්ශන නිලධාරීන්ට ගැටලුවක් වුණා. ලක්ෂික කිසියම් කාරණාවක් හේතුවෙන් මේ කියන දවසේ නිවසින් පිටතට පැමිණ ඇත්තේ යම් හිත් වේදනාවකින් බව ඇගේ මරණය සම්බන්ධයෙන් පැවති සාක්ෂි විභාගයේදී ඇගේ ඥාතීන් සඳහන් කර තිබුණා. එදා දවසේ පෞද්ගලික පන්තියකට සහභාගී වන බව පවසමින් ඇයි නිවසින් පිටවෙතත් එදින සවස් වනතුරුත් ඇයි නිවසට පැමිණ නැහැ. එනිසා මේ පිළිබඳව ඇගේ පියා බදුල්ල මූලස්ථාන පොලිසියේ ළමහා කාන්තා කාර්යංශයට පැමිණිලි කර තිබුණා. ලක්ෂික මේ කියන දවසේ පස්සුරු 1 විනාඩි 30ට පමණ බදුල්ල නගරයට නුදුරින් පිහිටි කයිලිගුණ හන්දියේ සිටින බව ඇගේ මිතුරෙකු විසින් දැරියන්ගේ ඥාතීන්ට පවසා තිබුණා. ඇය තමන්ට අයිස්ක්‍රීම් දෙකක් ලබා දුන් බවද මේ මිත්‍රයා පොලිසියට ප්‍රකාශ කරලා තියෙනවා. කිසියම් හිත්තමාරුවකින් ඇය පෙළුණු බව මිතුරා නිරීක්ෂණය කර ඇති අතරේ ඉන්පසු ඇය කොහේ ගියාදයි නිශ්චිතවම තමන්ට පැවසුවේ නැහැ කියලත් මේ මිත්‍රයා කියලා තියෙනවා. මීට කලින් වතාවකත් ලක්ෂිකා මේ විදිහටම අමනාපයෙන් නිවසින් පිටව ගිහිල්ලා තියෙනවා. කොහොමනත් එදා දවසේ ලක්ෂිකා බදුල්ල මහියංගන මාර්ගයේ ලොග්ගල්ලාව ජලාශය ප්‍රදේශයට පැමිණ සිටියා වගේම එදා දවසෙත් ඒ විදිහටම ලොග්ගල්ලාව ජලාශයට පැමිණ තිබුණා. කොහොමනත් අවසානයේදී ලොග්ගල්ලා ඔය පරීක්ෂා කරන්න නිලධාරීන් තීරණය කරනවා. එහි තිබී සිසුවේගේ පොත්පත් කිහිපයක් වගේම ඇයිසතු තවත් බහණ්ඩ කීපයක් ඔවුන්ට හමු වෙනවා. එින් අනතුරු ඒ ආශ්‍රිත ලඳු කැලය පවා පොලිසිය සෝදිසි කරනවා. දින දෙකක් ගත වෙද්දී ලක්ෂිකාගේ පොත්පත් හමු වූ ස්ථානයට මීට 50ක් පමණ ඇතින් ජලාශය පාවෙමින් තිබූ ඇගේ සිරුර සොයා ගන්න පොලිසිය සමත් වෙනවා.
බදුල්ල මහේස්ත්‍රාත්වරය හමුවේ සිරුර ගොඩ ගැනීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණේ පවත්වා තිබුණා. නමුත් ඇයට කිසියම් අපරාධයක් සිදු කළ බවට කිසිදු සාක්ෂියක් පොලිසියට ලැබුණ නැහැ. ලක්ෂිකාගේ මිතුරන් කිහිප දෙනෙකුගෙන් වගේම මව පියා ඇතුළු තවත් පිරිසකගෙන් පොලිසිය ඒවන විටත් තොරතුරු ලබාගෙන තිබුණා. නමුත් අපරාධයක් සම්බන්ධ කිසිදු සිදුවීමක් එහිදී අනාවරණය වන්නේ නැහැ. ලක්ෂිකාගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳව ඇත්තටම තියෙන්නේ පරස්පරතාවයක්. එනිසාම ඇගේ මරණය සම්බන්ධයෙන් ඒ සමයේ නිශ්චිතව ප්‍රකාශයක් සිදු කරන්න පොලිසියට හැකියාව ලැබුණේ නැහැ. ලක්ෂිකාගේ මරණයත් සමග අනාවරණය වූ එකිනෙකට පරස්පර සිදුවීම් හේතුවෙන් ඇගේ මරණය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් විවිධ මත ප්‍රදේශකයන් අතර පැතිර ගියා. සෑම වසරකම මේ කාලේ මේ ස්ථානයේ කිසියම් අයෙකු බිලිගන්නා බව එක්කයිකුගේ මතය වෙලා තිබුණා. ලක්ෂිකාගේ මරණය සම්බන්ධයෙන් පැවති සාක්ෂි විභාගවලදී අනාවරණය වුණු අන්දමට සිසුවෙකුගේ මව්පියන් ඇයට කිසියම් කාරණාවක් සම්බන්ධයෙන් දැඩි ලෙස අවවාදයක් ලබා දී තිබෙනවා. මෙන්න මේ අවවාදය නිසා තමයි ඇය කලකිරීමකට පත් වෙලා තියෙන්නේ. ඒ නිසාම ඇය නිවසින් පිටව ගොස් ඇති බවටත් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. කොහොම වුණත් මව්පියන් දරුවන්ට අවවාද දෙන්නේ ඔවුන් යහමගට ගැනීමේ බලාපොරොත්තුවෙන්. එසේ නොවුනහොත් ගුරුවරුන්ගේ මෙන්ම බාහිර සමාජයෙන් දොස් පරසහන්න වෙන්නේ දෙමාපියන්ට. ඒ නිසාම ඔවුන් දූ දරුවන්ට අවවාද අනුශාසනා දෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි මේ කියන අවවාද අනුශාසනාව ඇයට පරහට හිටියාද? ඇයගේ මානසික මට්ටමට කොයි විදිහේ බලපෑමක් සිදු කළාද යන්න ඇය මිසක් කවුරුවත් දන්නේ නැහැ. අනෙක් අතට ඇය ලියු ලිපිය ඇයට කිසියම් ප්‍රේම සම්බන්ධයක් තිබුණාද? ඇගේ ඒ ප්‍රේමය ඇයට ජීවිතෙන් සමුගන්න තරම් හේතු සාධක සැපෙව්වාද? මේ ගැන පොලිසියට පවතින සැකයක්. ඒ කියන එයා ඒ කියන මෙයා හෝ ඒ ලිපියේ සඳහන් වන අය ඇගේ මරණයට හේතුවක් වුණාද? නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් පොලිසියට ඒ සමයේ ලැබුණේ නැහැ. මේ නිසාම මේ මරණය ගැන බරපතල සැකතැන් බොහොමයක් තියෙනවා. ඒ කොහොම වුණත් ලක්ෂිකා ගියේ අපූරු පාඩමක් සමාජයට කියලා දීලා. ඒ පාඩම සමාජයේ සෑම පාර්ශ්වයකටම යලි යලිත් ඇය මතක් කර දෙනවා. ලක්ෂිකා එවෙනකොටත් අවුරුදු 18ක කෙල්ලක්. ඇගේ මරණය සම්බන්ධයෙන් ලැබෙන්නේ විවෘත තීන්දුවක්. අදටත් නොවිසඳුණු ලක්ෂිකාගේ මේ මරණයේ අභිරහස පිටිපස්සේ තියෙන කතාව ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. සමහර විට ඒ රහසත් එක්කම ලක්ෂිකත් ලොග්ගල්ලා ඔයිට බිලි වෙන්නට ඇති. නමුත් ඇය ඒ වගේ තීරණයක් ගන්න කිලෝමීටර් 40ක් විතර ඈතට ගියේ ඇයි? ජීවිතය නැති කරගන්න තරම් ඇයි පීඩනයකින් හිටියද? සමහර විට ඇය කිහිප වතාවක්ම ඒ විදිහෙන් උත්සාහ ගන්න ඇති. පළමු දෙවන උත්සාහය අසාර්ථක වෙන තැන ඇයගේ ඊළඟ උත්සාහය සාර්ථක වෙන්නේ නැති. ඒ කොහොම වුණත් සිය දිවි නසා ගැනීම හොඳ දෙයක්, යහපත් දෙයක් බවට කිසිම කෙනෙකුට තර්ක කරන්න හැකියාවක් නැහැ. නව යෝන් වේ පසුවන දරුවන් ගැන දෙමාපිය අවධානය නිරන්තරයෙන් යොමු වීම අතිශය වැදගත් බව මේ කතාවත් අපිට කියනවා.